పాఠశాలీయ నవ నిపయోంకరణే వాణిజ్యకరణ ప్రవేశయ ఇనోవా మైండ్స్ 2018 අද විශේෂ දවසක් ඔබට මතක ඇති පසුගිය සති කිහිපේ පුරා අපි ඉනෝවා මයින්ඩ්ස් 2018 මේ රූපවාහිනී වැඩසටහන සමග ඔබේ නිවසට පැමිණියා. ඒ මූලික වටය සඳහා තරඟකරුවන්ගේ දක්ෂතාවයන් රටට හඳුන්වා දෙන්නට. ශ්‍රී ලංකා නව නිපයුම් කරුවන්ගේ කොමිසම රටවාසී ජනතාවට අපේ පාසල් මට්ටමේ නව නිපයුම් කරුවන් හඳුන්වා දෙමින් ඒ නව නිපයුම් කරුවන් වාණිජකරණ ලෝකයට හඳුන්වා දීමේ අරමුණ ඇතිවයි ඉනෝවා මයින්ඩ්ස් 2018 මේ නවමු වැඩසටහන ඔබට ගෙන එන්නේ. එසේනම් අද මූලික වට හතෙන් අනතුරුව අවසන් පූර්ව වටයටයි අප ලං වී සිටින්නේ. එහෙමනම් අද මේ වැඩසටහන සඳහා ඉතාමත්ම විශාල පිරිසක් අපේ මැදිරියට පැමිණ තිබෙනවා. දෙමාපියන්, පාසල් ආචාර්යවරුන්, ඒ වගේම නව නිපයුම් කරුවන්. ශ්‍රී ලංකා නව නිපයුම් කරුවන්ගේ කොමිසම රටට හඳුන්වා දෙන මේ නව නිපයුම් කරුවන් අපේ පාසල් මට්ටමේ අපේම දරුවන් පළවෙනි තරඟ වටය තුළ ඔවුන්ගේ දක්ෂතාවයන් දැක්වූ ආකාරයයි මේ. සැබෑ සුන්දරත්වය ලබා දෙන ෆේෂියා ප්‍රීමියම්. බය නැතුව ලස්සන වෙන්න. නගින් හරි බහින හරි මගියා මේ පාපෝරේ ඉන්න ස්ථානය රියදුරු මහතාට සංඥා කරන එක තමයි මේකෙදි වෙන්නේ. පොල් ගෑම පහසු කිරීමේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. අපි මේ දැල නිර්මාණය කරනවා නම් අපිට මෝල්ඩ් එකක් ගහලා ප්ලාස්ටික් වලින් අපිට විශාල මහා පරිමාණයෙන් කරන්න පුළුවන්. මේ පැත්තෙන් පිටි තෙලුයි අලයි බිස්කට් කුරි දැම්ම මේ පැත්තේ රෝල් එක එළියට එනවා. නුවර ආයාපනේ කොතරම් මේ වගේ රොබෝල තිබ්බත් අපිට එකම ස්ථානයක ඉඳන් මෙයා කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ බලාගන්න පුළුවන් මේ ටෙක් එක උඩ දැන්නට ලේසර්ස් ට්‍රේක දෙකක් පෙරලා තියෙනවා. සිරු මාරු කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් එහාවත්තට උනා. මගේ ඉන්වෙන්ෂන් එකේ අපි උයන ගමන් තව එක්ස්ට්‍රා වතුරක් රත් කරන්න පුළුවන් මේ බර්නර් කියන සේම් ගෑස් එනර්ජි යූස් කරලා. ඒක තියෙන්නේ අපිට පීලර් නගින්නේ මොන්නේ පීලර් වලට නගින්නේ නැතුව පහළ ඉඳන් අපිට පීලර් තියෙන කොළොඩු වගේ ගන්න පුළුවන්. වඳුරෙක් ආපු ගමන් මෙන්න මේකට පැන්න ගමන් සමහර වෙලාවට එකපාරින්ම මෙන්න මේ විදුලි කුකුල කැඩිලා යනවා. අපේ මූත්‍රාවලිය අම්පිසි අසාමාන්‍යතාවයක් තියෙනවද නැත්නම් හදිසි අවස්ථාවකදී අපිට මූත්‍රා පරීක්ෂණයක් කරනොත් ඒක නිවසදිමු කරගන්න හැකියාව ලබා දෙන උපකරණ. මේ උපකරණය තමයි ඉලෙක්ට්‍රොනික තේරන දඟරයා වර්ණවලින්. මේක දාලා අමතක වෙලා ගිය වතුර ටිකටකින් ගිලා මේ කූඩු දෙකෙන් පල්ලෙහාට වතුර මට්ටම අඩුවෙච්ච ගමන් ඕකේ. මේක බහුකාල ආරක්ෂා පද්ධතියක් සූර බලෙන් ක්‍රියා කරන. ඒත් ඇතුළට වතුර දාන්නේ දොර පියනයි පොළවයි අතර තියෙන හිඩසෙන් කියන එක. අත්වශයෙන්ම මේක කියලා තියෙන අඹ කඩේම පාසු කරන යන්ත්‍රයක් කියලා. එතකොට අපිට වැඩි පළදාවල් ලබා ගන්න පුළුවන් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. බයික් එක ස්ටාර්ට් කළා ගියරක දාන්න කච් එක අල්ලන වෙලාවේදී සයිස් ටෑන්ග් එක ස්වයංක්‍රීය විහල්ට යනවා. ගෑස් එකකුත් නැහැ. අනිත් එක මේක කම්ප්‍රෙසර් එකකුත් නැහැ. මෙතන ස්පින් ලෝඩ් එකෙන් තමයි ටෙන්ෂන් එක අල්ලගන්නේ. මෙන්න ඒ නව නිපැයුම් 20 හිමිකරුවන්. මේ තමයි රටේ අනාගතය. නව නිපයුම් ශ්‍රී ලාංකීය මාතාවගෙන් බිහි වෙනවා නම් අනාගතයේ එහි ප්‍රමුඛයින් බවට පත්වන අද පාසල් මට්ටමේ සිටින අපේම දරුවන්. ඔවුන්ට අපි සුබ පතනමු. මුලින්ම වැඩසටහන ආරම්භ කරන වේලාවේ අවසන් මහා තරඟයට ඔවුන්ට දස්කම් දක්වන්නට හැකියාව ලැබේවා කියලා. මේ වෙන විටත් විනිශ්චය මණ්ඩලය ඔවුන්ගේ නව නිපයුම් විනිශ්චය කොට අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන 7 දෙනා තෝරා අවසන්. මේ නව නිපයුම් විනිශ්චය කළ විනිශ්චය මණ්ඩලය දැන් හඳුනා ගනිමු. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය SDM චින්තක මහතා. විද්‍යා තාක්ෂණ පරීක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අධ්‍යක්ෂ සැලසුම් නසීමා අහමද් මහත්මිය. රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුසිත වීරසූරිය මහතා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වෛද්‍ය හිමාලිද සිල්වා මහත්මිය. අත වශයෙන්ම විශිෂ්ට නව නිපයුම් කරුවෙකු අද අපේ ආරාධිත අමුතුකු ලෙස පැමිණ තිබෙනවා. ඔබ දන්නවා දේශබන්දු ආචාර්ය ANS කුලසිංහ මහතාගේ ආදරණීය පුතුණුවන් උපුල් කුලසිංහ මහතා අපේ ආරාධිත අමුතුකු ලෙස පැමිණ තිබෙනවා. එතුමා මුහුදු පතුලේ තෙල් ගවේෂණයේ පිළිබඳ ව්‍යාපෘති තෙල් නිෂ්පාදනයේ පිළිබඳ ව්‍යාපෘති පිළිබඳ විශේෂඥයෙක්. එවගේම ලෝකයේ පේටන් බලපත්‍ර කීපයකම හිමිකරුවෙක්. රටට ආඩම්බරයක් අපට ගෞරවයක්. උපුල් කුලසිංහ මහතාට අපේ ප්‍රණාමය පුද කරමින් වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා නව නිපයුම් කරුවන්ගේ කොමිසම මේ විශේෂ රූපවාහිනී වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ රටේ දරුවන් දිරිගන්වමින්. එහි කොමසාරිස්තුමා අප සමග සිටිනවා ආචාර්ය සී මහේෂ් එදිරිසිංහ මහතා. සහකාර කොමසාරිස් HMR කිරියල්ල මහතා. සහකාර කොමසාරිස් කල්පනී රාජපක්ෂ මහත්මිය. දැන් මේ වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන තේමාව මූලික කරගෙන විනිශ්චය කරන්නට මූලික කරුණු ලෙස පාදක කරගත්තේ මේ නව නිපැයුම් වෙළඳපොළට කෙතරම් සුදුසුද, කෙතරම් ඉක්මනින් මේවා වෙළඳපොළට ගෙන යා හැකිද යන්නයි. එසේනම් ඒ තීන්දු තීරණ මත අවසන් මහා තරඟයේ සඳහා තේරී පත්වන තරඟකරුවන් 7 දෙනා දැන් විනිශ්චය මණ්ඩලය අත්සන් යොදා ශ්‍රී ලංකා නව නිපයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්තුමන්ට පිළිගන්වන මොහොත. ඉතාමත්ම ගෞරවයෙන් මේ අවසන් විනිශ්චය අවසන් මහා තරඟය සඳහා ලබා ගන්නවා. බොහොම ස්තුතියි. හොඳයි, එහෙමනම් අපි බලමු කවුරුද මේ අවසන් මහා තරඟයට තේරී පත්වන නව නිර්මාණකරුවන් කියා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කවිඳු පසන් කවිතිලක නොකඩෙන වීදි පහන නිර්මාණය කිරීම වෙනුවෙන් කවිඳු පුතා ඇත්තටම මේ නිර්මාණයක් ඉදිරිපත් කරා. ඒක ගොඩක් කාලීන අවශ්‍යතාවයක් තියෙන ඉතාම ප්‍රයෝජනවත් උපකරණයක්. අපි විනිශ්චය මණ්ඩලයේ ඒක හෙළාම තීරණය කරා. ඒක ගොඩක් ප්‍රයෝජනවත් උපකරණයක් කියන එක. ඒ වගේම ඔබ හදපු උපකරණය ගොඩක් මේ ශක්තිමත්. ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්, ගොඩක් ආයු කාලයක් පවතී කියලා අපි විශ්වාස කරා. ඒ වගේම මේ නිෂ්පාදනය දැනටමත් වෙළඳපළට ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටමේ. ඒ තරමටම ඒක දියුණු කරලා තිබුණා. හොඳ පැකේජ් එකක් යොදලා තිබුණා. ඒ වගේ දේවල් කරලා තිබුණා. අවසානයේදී ඔයාගේ උපකරණය ටෙස්ට් කරලා ඊට පස්සේ මේකට හොඳ මාකටිං කොහොමද මාකටිං කරන්නේ, කොහොමද මොඩල් එක ඉකොනොමික් මොඩල් එකට යන්නේ, අන්න ඒ වගේ හොඳ අර්ථ දැක්වීමත් එක්ක ඊගාව වටේ අපිට දකින්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙමින් ඔබගේ නිර්මාණය තව තවත් දියුණු වේවා, මෙවන් නිර්මාණ කරන ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අප හැමගේම සුභාශිංසන එක් කරමි. ස්තුතියි. අරංගල ද්විතීක පාසලේ නදීෂ බණ්ඩාර තෙන්නකෝන්, ඉලෙක්ට්‍රොනික ප්‍රේරණ දඟරය හා වර්ණාවලි යන්ත්‍රය විද්‍යාගාරවල භාවිතා කළ හැකි මට්ටමින් ඔහු වැඩි දියුණු කර තිබෙන ඉතා විශේෂ නිර්මාණයක්. ඇයි මේ නිර්මාණය තෝරාගත්තේ? අපි හමු විනිශ්චය මණ්ඩලයේ. ලේසියෙන් භාවිතා කරන්න පුළුවන් විදිහට මේ පර්යේෂණ කීපයක් එකතු කරලා ඉන්ටග්‍රේටඩ් උපකරණයක් විදිහට යොදලා තිනවා. ඉතින් ඒක එකට ගොඩක් වෙළඳපළ විභවයක් තියෙනවා කියලා අපි තීරණය කරා. ඒක තමයි ඒක එක හේතුවක්. ඊට අමතරව ඔබ මේක ඉතාම කල්පවතුන විදිහට ඉතාම ආකර්ෂණීය ආකාරයට නිපදවලා තිනවා. අවුරුදු එකක් දෙකක් නෙමෙයි, අවුරුදු 15ක් 20ක් වුණත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා කියලා අපි තීරණය කරා. මේකේ කුංචි දුර්වලතා කීපයක් තියෙනවා. එකක් තමයි මේ දැන් ඔබ සමහර කොටස් භාවිතා කරනවා මේ සම්මත නොවන අර බල්බ් වගේ පාවිච්චි කරලා තිබ්බනේ අර වර්ණාවලි ලබා ගන්න. ඒ වගේ බල්බ් නැතුව මේකට මේ සම්මත උපකරණ තියෙනවා. ඒක බලන්න. ඒ සම්මත උපකරණ කොටස් ඔබට එකතු කරොත් ඔබට ලංකාවේ නෙමෙයි මේක ජාත්‍යන්තරයට උනත් යැවීමේ හැකියාවක් තියෙනවා. දොදොල් කනවද, කේක් කනවද? ඇහැලියගොඩ
ජාතික පාසලේ EMNMR එදිරි සිංහ. අතරම අපි දැකපු ගොඩක් අලුත් සංකල්පයක්. ඒක එකක්. ඊට අමතරව ඔබගේ උපකරණයට ගොඩ ලොකු වෙළඳපොළ විභවයක් තියෙනවා. ඊටම කුඩා වෙනස් කිරීමක් මගින් ප්‍රධාන වශයෙන් මේකේ නිමාව තව පොඩ්ඩක් වැඩි කිරීම මගින් ලේසියෙන්ම වෙළඳපොළට යැවීමේ හැකියාව තියෙනවා. අර ඇතුලේ ඉම්ප්‍රූවමන්ට්ස් නැතුව ඒ ඊටත් අමතරව මේක භාවිතා කරන්නට ඉතාම පහසුයි. නැත්නම් අපි කියනවා user friendliness කියන එක හොඳටම තියෙන උපකරණයක් ඔබගේ උපකරණේ. එතකොට මෙන්න මේ හේතුව තමයි අපි දැක්කේ ඔබගේ උපකරණයේ තියෙන විශේෂතා මේ වෙළඳපොළ විභවය විනිශ්චය කිරීම සඳහා. නොකඩෙන වීදි පහන, ඒ වගේම ඉලෙක්ට්‍රොනික පේරණ දඟරේ සහ වර්ණාවලි යන්ත්‍රය, ඒ වගේම පරිමාව ඇසුලින් දොදොල් සහ කේක් වල බර නිර්ණය කරන තරාදිය, මේ සියල්ල නව නිපැයු. ඊළඟට තිබෙන්නේ අවසන් වටේට යන හත් දෙනාගෙන් හතරවෙනියා තෝරා ගන්නටයි. අපි මේ විරාමෙන් පසුව සූදානම් ඔබට ඉනෝවා මයින්ස් 2018 අවසන් වටේට තේරීපත් වන සිව්වෙනියා තෝරා ගන්නට. දිවයින පුරා විසිරී සිටින නව නිපැයුම් කරුවන් පළාත් මට්ටම දක්වාද පළාත් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ඉනෝවා මයින්ස් 2018 අවසන් මහා තරගයට තේරීපත් වන නව නිර්මාණ හත තෝරන අවසන් පූර්ව තරගයේ සමගයි අපි මේ සහභාගී වී සිටින්නේ. හොඳයි, දැන් අපි තෝරාගනිමු සිව්වැන්නා කවුරුන්ද කියා. නාරම්මල මයුරපාද විද්‍යාලයේ ගයංගන හෙට්ටිආරච්චි, රොඩුහා වැලි වෙන් කරන කුණු අදිනය. රොඩුහා වැලි වෙන් කරන කුණු අදිනය. ගයංගන පුතා, මේක තෝරාගන්න හේතු උනේ අර කියන්නේ දැන් හොඳම හොඳ විභවයක් තියෙන සරල උපකරණයක් විදිහට හඳුනාගත්ත විනිශ්චය මණ්ඩලය. ඒ වගේම දැන් මේ කුණු කියන එක හරිම ගැටලුවක්. ඒක හින්දා ආකල්පමය වෙනසක් ඇතිකරන්න මූලික වෙච්ච සරල සිද්ධාන්ත දැන් එකතු කරලා තියෙනවා. ඒ තුලින් නිපද වෙච්ච නව නිමැවුමක් විදිහට අපිට හඳුනාගන්න පුළුවන් වුණා. ඒක නිසා මං හිතන්නේ මේ පුතාගේ නිමැවුම හොඳ මට්ටමක තියෙනවා වෙළඳපොළට නිකුත් කරන්න. හොඳයි, අපි එහෙමනම් අවසන් වටේට තේරෙන ඊළඟ නව නිර්මාණය, නව නිපැයුම. මොකද කියන්නේ, බත් උයන ගමන් උණු තේ කෝප්පයක් හදාගෙන බමුද? මෙන්න හයිබ්‍රිඩ් ගෑස් කුකරය මියුසියස් විද්‍යාලයේ තිවින්යා රවින්දි ප්‍රේම රත්න. අපි ඇත්තටම දැක්කේ ඔයාගේ ඒ උපකරණය විද්‍යාත්මකව තහවුරු කරගත්ත ඉතාමත් සාර්ථක උත්සාහයක් විදිහට. ඒත් එක්කම වෙළඳපළට ඉක්මනින්ම ගෙනියන්න පුළුවන් උපකරණයක් විදිහටත් අපි දැක්කා. ඕන කෙනෙකුට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් user friendliness ගෑස් කුකර එක. දැනට ගෑස් කුකර එක ඒ structure එකෙන් පාවිච්චි කරන ගෑස් කුකර එකෙන් ඔබට ගිහිල්ලා දැන් hobs පාවිච්චි කරන මට්ටමක තමයි දැන් සෙනඟ පෙළඹෙන්නේ. ඒක නිසා දැන් මෙවැනි මේ තාක්ෂණ ඒවටත් ඇතුළත් කරන්න පුළුවන්ද බැරිද කියන එකත් බලලා ඇත්තටම වෙළඳපොළට මොනවාද අවශ්‍ය කියන එක ඔයා පොඩි රිසර්ච් එකක් කරලා තිබ්බා. ඊටත් වඩා ටිකක් වැඩිපුර කට්ටියත් එක්ක කතා කරලා ඔයාගේ උපකරණේ වැඩි දියුණු කරගන්න පුළුවන් නම් ලේසියෙන්ම ඉස්සරහට යන්න පුළුවන් උපකරණයක්. සුබ පතනවා. අවසන් වටේට තේරීපත් වන නිර්මාණ අවසන් නිර්මාණ දෙකෙන් මේ නිර්මාණ බියගම මධ්‍ය මහාවිද්‍යාලයේ ආරක්ෂිත විදුලි හීටරය ඉදිරිපත් කළ KP මාලක උදාර. විනිශ්චය මණ්ඩලයේ අදහස්. අපිට ඒක තෝරගත්තා වගේම අපි තවත් පොඩි යෝජනා වගේක් කරන්න කැමති මාලක පුතාට
ලංකාව විතරක් නෙමේ මේ චූටි පුතා ලෝකයක් ජය ගන්න ඕනේ. ඒක නිසා අපි හිතනවා ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න නම් දැන් මේ වෙනකොට විශාල වෙළඳ පොළවල් තියෙන චීනය ඉන්දියාව වගේ රටවල් හීටරය එහෙම නැත්නම් ඕක දැන් භාවිතය කියන එක අඩු කරගෙන යනවා අනාරක්ෂිත බව නිසාම. එතකොට ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා තව දුරටත් يعني පුතාගේ මට්ටමින් ඔබට ගිහිල්ලා අපේ කොමිසමේ ආධාරයත් අරගෙන හොඳ يعني feasibility ශක්්‍යතා අධ්‍යයනයක් එක්ක වෙළඳපොළට නිකුත් කරන්න පුතාට ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙන්න අවසර මහා තරගයේට විනිශ්චය මණ්ඩලය තෝරාපත් කරන මීළඟ නව නිර්මාණය. ඒත් අමතක වුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඥානෝදය මහාවිද්‍යාලය කළුතර දකුණෙන් යතුරු පැදි සඳහා ස්වයංක්‍රීය පැටි ආධාරකේ නිර්මාණය කළ සඳලු රන්සික සෙනවිරත්න. මේ නිර්මාණය ගැන විනිශ්චය මණ්ඩලයේ මතය. ඔව් සඳලු පුතේ. මේ නිර්මාණය දිහා බැලුවහම අපිට පේනවා මේක සාර්ථක ඒ කියන්නේ අපිට වෙළඳපළට දැන්ුණත් ඉදිරිපත් කරන්න පුළුවන් තත්වයේ තියෙන උපාංගයක්. මේක දැන් එන යතුරුපැදියකට පහසුවෙන් සවි කරගන්න පුළුවන් උපාංගයක් කියන කරුණ ඉතාම වැදගත් විදිහට අපි දැක්කා. මේක ඒ වගේම වෙළඳපළට අදුණත් ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක ඉතාම උසස් ලක්ෂණයක් විදිහට සලකලා අපි මේ නිර්මාණය තෝරා ගත්තා. ඔයාලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. Innova Minds 2018 අවසන් මහා තරගයේ සඳහා තෝරාගත් නව නිර්මාණකරුවන් නව නිපැයුම් කරුවන් මේ ඉන්නේ. එතකොට මූලික වටේ ඉදිරිපත් කළ නව නිර්මාණවල හිමිකරුවන් අනෙකුත් දෙනාට කුමක් වේවිද? අපි ඒ ගැන දැනගනිමු මේ විරාමෙන් පසුව. අද වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තාට යොමු වන්නට එතුමා නව නිර්මාණකරුවෙක්, පේටන් බලපත්‍ර කීපයක හිමිකරුවෙක්, මුහුදු පතුලේ තෙල් නිෂ්පාදනය ඒ වගේම ගවේෂණය සම්බන්ධයෙන් විශේෂ ව්‍යාපෘති සම්බන්ධ විද්වතෙක්. අපි එතුමාගෙන් අහලා දැනගමු. උපුල් කුලසිංහ මහතානිනි, මේ රටේ ඔබ ඉපදුන ශ්‍රී ලංකාවේ ඊළඟ නව නිර්මාණ පරම්පරාව දෙස දකින විට ඔබේ මතය අදහස අපි කැමතියි දැනගන්න. මම බොහොම ආඩම්බරයි. ඔය නව නිපැයුම් මම බලනකොට අපේ රටේ තියෙන දක්ෂතාවය කෙතරම්ද කියලා. මම ඔබට සුබ පතනවා. නමුත් මම උපදෙස් ටිකකුත් දෙන්නම්. නව නිපැයුම් කරුවෙක් වුණාම තමන්ගේ ශක්තිය තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තමන්ගේ නිපැයුම ගැන, මොකද ඔබ ඒ විශ්වාසය නැත්නම් එතනින් වැඩේ ඉවරයි. සමහර විට ඒක විවේචනය කරයි කියයි. දැන් ඔබතුමා රට ඉන්නවා දෙමව්පියෝ නැත්නම් යාළුවෝ වුණත් කියයි, ඇයි ඔය ඔහොම කාලේ නාස්ති කරන්නේ, ඇවිල්ලා ජොලි කරන්න එපා. ඒ වගේ ඒවා හොඳ උපදෙස් නෙමෙයි. අනිත් එක පසුබට වීමුත් තියෙයි. හැබැයි කවදාවත් තමන්ගේ විශ්වාසය අඩු කරන්න එපා. මොකද ඒකෙන් තමයි නව නිපැයුම ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඔබට කියන්න ආඩම්බරයි, මේ සියලු දෙනාම අපේක්ෂිත පේටන් බලපත්‍ර ලාභීන්. ඔවුන් ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර තිබෙනවා තමන්ගේ නව නිර්මාණය සම්බන්ධයෙන්. ඒ සඳහා මඟ කිව්වේ ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමයි. මේ සඳහා නායකත්වය ලබා දුන්නු
ආචාර්ය සී මහේෂ් එදිරිසිංහ මහතාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ දරුවන්ට මේ තේරුණු හත් දෙනා නව නිර්මාණ හත අවසන් මහා තරගයට අනිත් උදවියට මොනවද වෙන්නේ මීට පස්සේ ඔබතුමාගේ සැලසුම් මොනවද දරුවෝ හත් දෙනෙක් ඉදිරියට ගියා අනිත් දරුවෝ නවනිපෙම් 13ක් හදපු මේ අපේ තරුණ පාසල් දරුවෝ මේ තරංගාවලියෙන් ඉවත් වෙලා අද එළියට යනවා හැබැයි එළියට ගිහිල්ලා මේගොල්ලෝ යා යුත්තේ නැවත වතාවක් ශ්‍රී ලංකා නවනිපෙම් කරුවන්ගේ කොමිසම වෙත මොකද අපේ බලාපොරොත්තුව අද මේ තරංගාවලියෙන් එළියට යනවා වුණාට මේ දරුවෝ නුදුරු අනාගතයේදී ඔවුන්ගේ අඩුපාඩුත් හදාගෙන ජාත්‍යන්තර තරංගාවලියකට යොමු වෙලා ජාත්‍යන්තරේ ජය ගන්නත් මේ දරුවන්ට අවස්ථාව ශ්‍රී ලංකා නවනිපෙම් කරුවන් කොමිසම ලබා දෙන්න සැදී පැහැදී සිටිනවා කියන එකත් මම මතක් කරන්න කැමතියි. ඉනෝවා මයින්ස් 2018 අවසන් පූර්ව වටේ දක්වා පැමිණි නව නිපෙයුම් 13ට හිමි සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීමයි දැන් සිදුවන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකා නව නිපෙයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය සී මහේෂ් එදිරිසිංහ මහතාත් එවැගේම එහි සහකාර කොමසාරිස් එච් එම් ආර් කිරියල්ල මහතාත් සහකාර කොමසාරිස් කල්පනී රාජපක්ෂ මහත්මියත් දැන් සූදානම්. මේ නව නිර්මාණකරුවන්ට රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක් සමග සහතික පත්‍රයක් පිරිනැමීමට නියමිතයි. නව නිපයුම් කරනේ වාණිජ්‍ය ප්‍රවේශය ඉනෝවා මයින්ස් 2018 මේ තරගේ අවසන් පූර්ව වටේ මේ වැඩසටහන මින් නිමාවට පත්වෙනවා. එහෙමනම් අපි ඊළඟ වැඩසටහන අවසන් මහා තරගේ සමගින් ඉනෝවා මයින්ස් 2018 අවසන් මහා තරගේ සමගින් නැවත මුණ ගැහෙමු. හෙටලොවදිනනා නවනිපයුම් කරුවන් අපි අද බිහි කරන්නෙමු ශ්‍රී ලංකා නවනිපයුම් කරුවන්ගේ කොමිසම.